ඔට අත්වූ ඉරනම ඔබේ දරුවන්ට අත් නොවන්නට නම් ඔවුන්ට ඇතිතරම් වෙේලා පාඩම් කරන්න විදුලිය ඉතිරි කරගත්. අද පත්තරේතිය ද පණවිඩයකින්ම පත්තරේ පටන්ගන්න කෙල හිතුවා. අයිබුවන් සුබූ දෑස දක්කඔබට අපි ආරම්භ කරමු පෙබරවාරි දාහත්තනිි සිකුරාදා පත්තර බැලීම. මොලි මවධනයමු කරන්නේ මවබිම පුවත් පත වෙතයි මවබිම පුවත් පතේ ප්‍රදහන්න සිරස්තලයේ මිලෙස සඳහන් වෙනවා. කරන් කැපිල්ල ඉවරයි. Bila ne. චාමර අමර සූරේගේ වාර්තාාව වැඩිරු ලැබුසියට හැටහයක විදුලිගාසු සංශෝධනය ඒයේ සිට ක්‍රියාත්මක වන බව දන්වමින් මෙම තබලෂක්්‍යමාත්‍යවරයාාව පුටා දක්කොමින් මවබිම පුවත් පත තබට මේ සකහනය ඉහලින් නව විදුලිගාස්සු සංශෝධනයට අනුව ගස්තු වෙනස් වන ආකාරයයක් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෝබනත් මේ පුවතේ අපට දකින ලැබෙන විශ්ෂක්යයක් තිබෙනවා ඊළඟ පුවත්වාර්තාාවලලා ඒ තත්වම දකින්නට ලැබෙනවා බිල නගෙන හැට කියන්නේ කරන් කැපිල්ල ඉවරයි කියන කාරණාව ඉස්සර හටදාලා නැත්තං එයට වැඩි අවදකනය ලොකු අකුරින් එය පල කරන ගමන්. මේ එක්කම දැංගාස්තු වෙනස් වන හැටි පිළිබඳව ඒක ගණනට අනුව අද පත්තරවල පළකරලා තියෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ විදුලි කප්පාදුව නැවතීම, ගටම සිද්ධ වෙනවාද කිය කාරනාව පිබඳව්‍යයම් ප්‍රශ්නාන්තයක් තිබෙනවා කෙස හෝ ේවා හැමතිවර අබොහොම පැදිලිව කියනෝවාගේම විදුලි කප්පාදුව නව තින බව බොහොම පැහැදිලිව දැන් සඳහන් වෙලා තිබෙනවා. එක පැත්තකින් ජනතාවට දැඩි අසෘතාවයක් ඇති වෙනකොට බිල වැඩ කිරීමත් එක්ක අනික් පැත්තින් සහනයක් දෙනවා කියලා තමයි මේ කියන්න ඒතකොට මේ විදුලි බලය ඉළඟට රට කරගෙන යන්නේ අටුව කරලා පුටුව අහදන ්‍යයටද කියලත් ඔන්නම් ප්‍රශ්න කරන්න පුළුවන්. අපිළඟ වාර්තාවට යොම්මු ඒ. මවබිම පුවත් පත්වාර්තාාවෙන් පස්සේ ලංකාදීපේට. විදුලිය කැපීම නවත්වයි එක තිහලිම වාර්තා කරන්නේ එක ජනතාවට කනගාටුව පල කරනවා ජුලිමස සහනයක් ලැබේවි. තිවරයාාවට දක්ොමින් ගස්ුනා ගමන් අවසර ලැබීම පළිමවත් සහන් කරමින් ් ගෙනන වාර්තාාව ය හන් භහසුරගේ විදුල ගාස්තු පෙ දා සික වැ ි කරීමට අවසර ලබීමමත් සමග ම්ඩලට පිරිව ආරනය කරගැීමට හැකිව වන බැවෙන් විදුලි කපාදුව අත්තිටවා Eයේ සිටා ක්ඩ විදුලිය සපේීමට පියවර ගත්තක් කියලා විදුලි බලහා ල ක්්‍යපාත්්‍ය ් චසය කර හතා පැවසූ බව දක්වබෙන් දිවයින පුවත් පත අද මෙම වාර්තාව ගෙනවිත්්‍ය වෙනවා. ඇමතිවරයාගේ කතා ත්ෙක්කම යටට පහල න පටතාව. වාර්ථාවක දකින්නට පුළුවන් ගාස්තු නැගගීම අනුව විදුලිබිල නගින්නේ මෙහෙමයි. රොපියල් දෙසිය දාහතරක අඩුම මිල රොපියල් හත් සිය පනස් තුනට නගේ. ොපියල් දෙසී දහතරක අඩුම මිල රුපියල් හත්සිය පනස් තුනට නගී කියලයි. එහි සඳහන් වෙන්නේ. ඒ අනුව අනෙකුත් ස්තු කෝමද වෙනස්සීම සිද්ධ වෙන්නේ. ඒක ගණනට අනුව අනෙකුත් වෙනස්සීම් කොහමද සිද්ධ වෙන්නේ කියන එකත් මේ වාර්තාවේ ඇතුළට වැඩිදුර විස්තරේ දකින්න පුළුවන්කම තිබෙනවා. අපි ඒකම දිවයිඩ පුවත් පතටයි දැන් ගමන් කරඩට බලාපොරොතුවෙන්නේ. මාස පහමාරකදී. ලක්ෂ පහළවකගේ විදුලි බිල සයට පන්සියකිින්ා කලා. ශිර නන්සිහගේ වාර්තාව මන්ස පහමාරක් ැන ලොකු කාලයක් නෙවේ කෙටි කාලයක් තුළ විදුලි ගස්තු දෙවරක් එහල දැබීමම නිසා විදුලි ඒක තිහකට අඩුවෙන් පාවිච් කරන විදුලි පාරිපුක්කය ලක්ෂ පාලගේ පමණ විදුලිබිල මේවිට සේයට පසකින් වැඩි කරලා තිවා කිය සඳහන් වෙලා තිබෙනවා. ඒ පම ලක්ටවෙේ තවත් මේ ගැන වැඩිදුර වාර්තාාවේ කාරණ අඩංගු වෙන අනිසා පියේ වෙත අවදහනේ යොමුකිරීමඉතා මත්ම වටිනවා කියලා හිතනවා. දැන් මේ අනිකුත් ගාස්තු වැඩවීම් කොහොමද වෙන්න කියන පිළිබඳව තමයි පත් පත් විශෂය අධන යමු කර තියෙ. ේදී වඩාම බරපතන කාරණාව ඇත්තේ කිසිදු විදුලි උපකරණයක් භාවිත නොකර වත් සයේ බල් දෙකක් පමණක් භාවිත කරන නිවසක විදුලි බිල සියට පන්සිය තියකින් ඉහලයාමයයි විදුි ඉජිනේරුවරු පවසති. විදුලිය එක තිහට අඩුවෙන් දිලි භාවිත කරන්නේ අන් දුප්පත් පිරිසයයි ඔහු කියා සිටිත. ඒට ඒක තිස්සකත් හැටත් අතට භාවිකරන විදිරි පාරිබෝගකයන්ගේ විදුලිබිල්පත මස පහමරක් ඇතුළත සියයට හාරසිිය තිස් නවයකී නිහල ගිහිලා තියෙනවා. හැටේකත් අනුව අතට භාවිත කරන ග්‍රහස්ථ පාරිභෝගිකයන්ගේ බිල්පත සියට තුන් සය නවයකින් නිහල දමා තිබෙනවා. ඉහල නැංවීමත් විේෂ්තත්ත විශේෂත්වයක් තිබෙනවා. විදුලිගාසු සංශෝධන අවස්ථා දෙකේදී. අනුව එකත් එකසි විස්සත් අතරේක ප්‍රමාණයක් භාවිත කරන පාරිභගකයන්ගේ ගස්තු විහල දමල තියෙන්නේ සියට එකසිය හැටනාවයකින් පමණයි. හවාගේ එක සිය විස්සි එක සිට එකසි අසූ අතරේක ප්‍රමාණයක් භාවිත කරන පිරිසගේ ගාස්තු හිලගීල තියෙන්නේ සියයට එක සිය හතරකින් පමණයි. ඒ විෂමතාවයක් පෙන්වාදමින් තමයි අද පිළි මඳව දිවයින පවත්වාර්තාව වැඩිදුරටත් සටහන් තබාතිබෙන්නේ. ඒ සමගම මේ එක්ක වෙන ඊළඟ ප්‍රතිඵල්ල මාලාවක්ම අද මුල් පිටුවල පල වෙලා තිබෙනවා විශිෂෙන්දිවයින පුවත් පතේ අපි දැන් ඒවෙතාව දහනය යොමු කරමු. හැමදේම නගි. අනු සිරස්තල කිහිපයක්ත්ම මුණගැසෙනවා, න් වැඩි කරන්නේ නැහැ මේකරහිමයන්ගේ සංගමය අපිට වහකන්නයි වෙන්නේ ඉදිකිරීම් සේවක සංගමය ෆොටෝ කොපිය රුපියල් පහකින්න ගන්න වෙනවා කමිනිිකේෂන් හිමියන්ගේ සංගමය බත් කොත්තු රයි සියයට දහයකින් වැඩි කලා අසල් සම්පත් මහත්ම ඔපුට ලදක්කොමින් මේ ැන වාර්තා කරලා තිබෙනවා තැන් මේ මුල්පිටුවට ඇතුලත් වෙච්ච කරනුවලට අමරෝවන් තවදුරටත්මනොවාද කිව් කියෙල අප බලන්නට සූදා නම සෙල්ල සපත් මහත්මය තබදුරටත් කියලා තියෙනවා මේ අපපනශාලා හිමියන්ගේ සංගම යෝෂනය කරම . ඩුව ගෑස්පිල වැඩිකලාට අපි ආහාරමිල වැඩිකළේ නෑ. අපිට හිතප්වත් තිබුණට මේ රටේ සස්ත පාරිභෝකයා ගැන ආණඩුවේ අ අපපුහමිලට හිතක් පපුවක් නැතිවීමගෙන අපි කණගාටු වෙනවා. කොහොමඋනත් කෙටිකෑම් අප කිරිතේ පලේටිමිල්ල වැඩිවීමක් සිදුවන්නේ නැහැ කියලාත් ඔහු සහන් කල යනවා හිලකට මසරක කමිේෂණය හිමියන්ගේ සගමේ සාපති ඉන්ද්‍රචිත් පෙර මහත්ම හෙම කියල තියෙනවා. මේ වෙලාවේ විදිලිබිල වැඩි කරන්න රජය එකතු තීරණයට අපි විරෝධය පානවා. මේකින් අපේ ව්‍යාපාර් තවත්වල පල්ලට යනවා. අපි ජනතාවගෙන් සමවිල්ලනවා කියල ඔවුන් සමවෙෙන් කියනවා ගාන. වැිරන්න වීම ගෑනඒ එකම වැඩිවිීමෙන් මුතුරණ ගාස්සයම වැඩිවීම නිසා හහි බලපෑම කොතරම්ද කියෙනවනම් පර පපාසල් යන දරවා ද ශවවිද්‍යාල්‍යහපනය ලබන සසුන් දක්වාම දරුව විතරක් නෙමේ ඒයගේ දෙමමාපියොත් මේ නිසා දැඩි අසරතාවකට පත්වන හු කියනවා. ඉදිකරීම් සවක සංගමලකම් සුපුන් බේසය කර මහතා කියන්න මෙහෙමයි. ඉදිකිරීම් ශේත්‍රී අද වෙනකොට ලක්ෂහකට රැකි අහිම වෙලා තියෙනවා ෂේත්‍රයේ අපි පාවිච්චි කර ග්‍රයින්් මැෂන් දුව විදල . මෙ පාවිච් කර neපාද. අපි අන්නෝන ල්ලියුගගේයටටද ඔහු ප්‍රශ්න මාලාාවක්ක දිරිපාත් කරනවා එවත් තරගෙන මැවිල්ල තමයි මාධ්‍යහමේ දේ ගැන කතාරනවා අපි දැක්කේ. සමස්සලකා ේකරහිමියන්ගේ සංගමය සහාතියන්ගේ ජයවර්ධන මහත්මය මොකද කියන්නේ. විදිලිබිල වැඩිකිරීම දරගන්න බැහැ නමුත් අපි අමාරුවෙන් නෝ ජනතාව ගැන හිතලා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වලම වැඩි කරන්නේ නෑ කියලා ඔහු ප්‍රකාශ කරලා තියනවා. අපි දිවයින්න පත්පතය ඇතුල් පිටුවට ගමන් කළේ ගැන වැඩිදුර දැනගත යුතු නිසා. ඒ එක්ම අප ඊළඟට අදහ. යොමු කරන්නේ මවබිම පුවත් පතමත මෞබිම වාර්තාවක් ගෙනවාව ජනාධිපතිවරයා උපට ආදක්වමින්. විදුලි ගාස්තුු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත්වන අයට සහන දෙන්න. අමිත් මතුරංග ගමගේ සැටහනක් මහජනුප විතාක් කොම සමාන මත කළ විදුලිගස්සු සංශෝධනය ක්‍රාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත්වන පාර්ශවයන්ට සහන සලසන ලෙස ජනාධීපති රණනිල් වික්‍රමසිහ විදිලි ලහ බලෂක්ති අමාත්‍යවරයාට දැනුම්දුන් බවතමයි මේ වාර්තාව තවදුරටත් සඳහන් කොට තිබෙන්නේ. ඒ සමගම අපට මුණ ගැහෙන ඊළඟ වාර්තාව ඇමතිවරයා හා නැවත සම්බන්තයි. ජනතාවට පීඩාකාරී වූ විදුලිකප්පාදුව අත්හිට වීමට හැකිවීම සතුටක්. Api Balemu. වාර්තාව සඳහන් කාරණාවට අමතරවයම් එකසු කිරීමක් කළොත් එහෙම අද නැවතත් කියන්න වෙන්නේ විදුලි කප්පාදු අත්හිට වීම කාරණාවට ප්‍රමුකාව දහනයක් යොමු කරවන ආකාරයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ කොහොම වනත් මේ පීඩාකාරී බවනම් ජනතාව නිරන්තරෝ ප්‍රකාශ කලා හැබැයි විදුලි කපාදු අත්හිිට වීම සතුටක්ක එකන විදුලිය මිල නැගීමත් එක් ගත්ත හම බිල වැඩිවීමත් එක කප්පාදදු අහිවිවීම මේ වෙලාවේ සතු ටක් කිය ජතාව කියනව. ද කියනෙක ඇමතිවරය කෝම කියන ද පිද න කොහමුණ ඇමතිවරැීම හිතල තියෙනවා කියලා පිහිතමු. අපි මේ සමගම සූදානම් ප්‍රෘති වාර්තාත් තුල මේ පිබඳවතවත් බොහෝ කරුණු අඩංගවුණු නිසා ඒ පිළි බඳවත් අවදහනය යබ කරන්න. හජන යෝගතා කමෂන් ස හව බහතර සමාජක ලබදුන් අනමත යට ඇත් විදුල ගස්තු සයට හටහක නිහලදමේ ංශෝධනය අද සිට ක්‍රියත්ම වන වයි විදුල ලහ ලක්්‍ය ත කචන විශය කරමහ අද පවති මත් හැමුවේද කියාසිට. විශේෂ මේ කාරනාව තාමත්ම සංවේදී කාරණාවක් මාස කීපය අසාකච්ඡා කිරීමෙන් පසුව තමයි. අවසාන වශයෙන් අපිට ගන්න තියන තීන්දුව හැටියට තමයි ඒ ගාස්ස සංශෝධනය කියන තීන්දුව ගන්න අපට සිදධ වෙලා තියනෙ. ඒ පිළිබඳු අපි කනගාටුව පලරනවා පළමෙන් ි කි. අදහසක් නැහැ ජනතාව මත පමණ බර පටවල ක්‍රියාවලිය කරගෙන අයුතුයි කෙනෙක නෙවෙයි රජයහු අපේ මතේ වෙලා තියෙන්නේ විශේෂම අපිට පුළුවන්ගෙන අද දවසේ ඉන්ඳලා. අපි අකන්්ඩ විදුලි සපවුමක් සඳහා. දිවයින පුරාමේ කටයුදතු කරන්න අවුරුද්ධකට දෙවතාවක්. එකන ජනවාරිමාසිෙත් ජුලිමාසෙත් මේ පිළිබඳ සමාලෝචනය කරලා ඒ සමාලෝචනය කිරීම පස්සේ ගාස්තුු සංශෝධනයක් කරන්න ඔන්නන් ඒ සංසුදය කිරීමම් ම ශවාස කරන්න තව විදුලෙබිල වැඩිවීමක් ඉදිරියේදී. පිට සිදුකරන්න දුවේක. ඊ ළඟ සංශෝධන තුළලින්. ඒ බර අඩු කරමින් ජනතාවට මේ විදුලි බිල තවත් අඩුවෙන් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයන් සඳහා යම සඳහා. ඉදියේදී මේ අඩුවාදෑම් ලාබී සහ විශේෂම අඩුවෙන් විදුලිය පාච්ිරන. පිරිස්ඒ ඉලක්කරගෙන අප පෘතියක් පි්‍රාත්ම කරන ලාපපුොරත්වන අපිට ඩිනමින් කරන්න ැරිවෙයි විශේෂම් රජය. පවත්වගෙන අධ්‍යාපනා අයතන. සහ ආගමක සිද්ධස්ථාන එලක්ක කරෙන මේ වැඩ පිල්ලක් ක්‍රියාත්මක කරන්න කියලා. මේ ක්‍රියාපලිය ක්‍රියාත්ම කිරීම තුළ. අපි ජාත්‍යන්තර අර මුදලත් එ අපි ඒ කරන සාකච්ඡාවේ තව එක දැවන්ත පියවරක් අපි තිබුව කියනක තමයි මො විශ්වාස කරන්නේ එනිසායි ජාත්‍යන්තර මූල්‍යි අර මුදලින් ලබාගන සහනයට අපි වඩාත් ලංවීමක්. ේතුලින් සිදනා කෙම විශ්වාස කරන මෙ අතර මහචන පයෝගිතා කමිෂන් සභාවය සභහපති ජන්‍රානාක මහ සුම් තාක්ෂණ ඔස්සේ මාදහමක් පවත්වමෙන් කියයාසිටේ මට එල්වන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී නීති මේ ක්‍රියාමාර්ග ගැීමට සූදානම් බව. මම හිතනවා අපි දුන්න යෝජනාව ප්‍රතික්ෂේප කරලා නොදුන්න යෝජනාවකට මගේ අනමැති නැතුව ගනපූර්ණය නැතිව අනි සාමාජකයන් කොම දවසර දුන්නන්නේ කියනක තමයි ම නීදේශර මේ අර්ථකතනක් ලබාගන්ඩයන්නේ. එකක්‍රමවේද කරපු ක්‍රමය අසාධානයක් කියනක තමයි ඒකතමයි අධිර රෙකිල බලන්නේ අධිකරන්නේ ප්‍රිසරන්නක් ලබේ කල හිතවා ලංක විල බන්ඩ ඉජනරු සංග සහපත හ විරත් මහතාක කියයාසිට හඳුවා දු වා අක්‍රම ඉරිපත් කිරම පි බඳව තමන් සෑහමකට පත් නොව බයි දැන් ඔය. අලුත්තින්ඉල්ල යන සයට හැටයක ප්‍රශසතය වැඩිවීම පහුග කාලේ දැක්කාපි ඇමතිවරයා නීර්්‍යනකූල නොන ක්‍රමවිදයක් හර ඒක අනුමත කරන්න ඒකන කැබිනට අඩමැතියක්කාරගෙන ඒ කනමට මටේ බලහත්කාරය හන තතා කොමස බලවවා අනමතරන්න උත් සහත් දරවා සහල්ල දැව හැටහයි ඩුව එක හත්තහයිවෙන්නත් තුළක් හොට ම කොමෂන් සබහාව අපි පත්ර තියෙනෙ රටේ මිනිස්සු ඉගල්ලට ගෙනවා අපට න සැයක් තිනො එහෙම දෙයක් මේ ජනකරත්නායක කියන්න සභතිවරයා ඇතු ොෝ කාර් මණඩිල සිදුකරාද. දැන් ඒ මේ වෙනකොට ඔවුන් දෙන්නම මේ රටේ නැහැ. එතුට ඒවන් පරිසරයක අපි කොහොමද මේක හිතන්නේ සබධක විඤ්ඥානික විශ්ලේෂණයක් මෙතන සිදු වනාට මේ අයක්‍රමය ඉරි පට්රට පසම ිදු ගස්තු සංෂෝදධනයක්ත්මඟ තම දයිනක කටයුතුලට දැඩි බලපැම් එල්ලමින් පතින බයි ජනතාව පවසන්නන්නේ ලයිට්බිල් වැඩිල්ලලා මිනිස්ස ජීවතන්නේ කහමද කියලා හිතන් දෙපේ අත්ත ක දැක්කම නිකම්ම ීරැ අපට කම ප්‍රදිල මේ වගේ පරන්පිලක් වැඩි කරුනම් ේ පාලක මොකට දිී ල අපට ේතෙනවා අපි මාසකට වා ආර්වාස් දා.

ද සවිච් හත් නගේ සුවිච් හත දානකොතය ඒ වි සුච්චරක් ධානගන්න මට එහ හන් පොන්තම පන්නකි ආන්ද නමැත්තු මට යෝජනා කරනවා විදුලිය විසන්ධ කිරීමේ බලකායක් හතන්න කියල මොකොද එහට ඉදයි නොත විදුලිය බිල ගෙවාගන්න නැබැරුව අත්ති විශාල ප්‍රමාණයක විදුලය විශන්ධි කරන්න සිද්ත වෙයි ආවිද සන්නවවෙන්න පුළුවන් ගවල්ලට ගේහම ගුට්ි කරන්න පුුවන් දිදුී සන්ධති කිරීම සඳහා අද ආණ්ඩුව තව ලසත් දෙල මොක දල්ලස අද ඉඳන් විදුලිය කපන්නේ විදර ිල වැඩ වෙච්ච නි නතාවගේ ආ ආවේගේ පාලය කරන්න න අදරෑයින්දං ඉදුලියි පපන් හැග ජනතාවට කියනවා. අපට සතුරු වඩ පළුවත් අදසිට මාසයක් ජනකක්. අද මාසයක් ගියාට පස්සේ ගෙදෙට විදිරිපිලාවට පස්සේ. යි්බිල පාගන්නේ ඔ ගොල්ු ේත ජදප ප ර කරම හ ල විදල බ ණදඩ ේ ල හරට උපදස් ලබදී ඇත්තේ නවවිදුලි ගස සංශෝධන ක්‍රාමක මත්මඟගඉන් බලපෑම් එල් වෙන ශේෂ්්‍රවලට සහන සලසනලෙයි. එයනු අඩුවාදම් ලබි පව් සඳහ සහන සැසීම සහ ආගමිකස්ථාන රජයේ අධ්‍යාපනායතන සහ සූරය පැනල ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීතිබෙනවා. මතිරගේ කතාව අන්තර්ගත වෙලා තිබුණාමේ ජනවාරිමාසේ කරපි ූජනාවට ජනවාරීම අනුමැතිය ලැබුණනං. ඉන්දන නැප්තා මෙයාදී විදුලි උත්පාදනය සදහාවශ්‍යදේවල් ගෙන්වා ගන්න ගල්ලාගුරු ගෙන්වාගන්න මීට කලින් අවස්ථාව තිබුණ කියලත් ඔහු ප්‍රකාශ කල ති ඒකම වැරදි මතයක් සමාජකත කරන්න උත්සහ කලා කල මේ විදුලි බල මණ්ඩලේ වෙලා තිබ පැරණි ගණදනු පියවගන්න තමයි බිල වැඩිකිරීම සිදු කරන්න කෙලා එහෙම දෙයක් නෙවේ මෙතන සිද්ධ වෙන්නේ මේ අලුත් අයික්‍රමය ූචනා කලා තියන්නේ අද ඉඳල විදුලි උත්පාධන කරන්න ය විය දම් ආරය කරගැනීමට පමණයි කියෙලත් ඇම තිවරය අතවදුරට ප්‍රකාශ කල තිබා. ඒ සමගම වබෙම පුවත් අතේ මුල්පිටුවට දැමත යොමෙමු ලයිට් කපන්න යන සේවකයන්ට පොලිස් ආරක්ෂාව ඕනෑ රජජයලා. යනු රදාාහරත්ගේ වාර්තාවක් පරතේ සම නායහක් විදේ රජ ජයා මහත් මනුවවද කියන්නන්නේෙ කියෙලි බලම විදුලි කපාදුවට නිවෙස්වලට අනන්නෝනෑ නම් විදුල සසව කකන්ට පොලීසි ආරක්ෂාව දෙන්නේ ලංවේ මේ ක බද්ධවෘති සමති සන්ධන සමකැදුම්කරු රජ ජයා ල්ලිමක් කන අලු. මෙම විදදුලි කපාදවා ි හල දැීමම සබඳ විදුල මටඩේ ඇතැම් සෙවකට මරණතරර්ජන එල්ලව ඇති බවත් හොට රජකාර කිරීමට ගොස් ගුටිකෑට ොහැකිබවත් හු පත්තරයට කියෙනවා. එම නිසා මට පොලි සාරක්ෂාවව පැල්ල සිල්ලනො කිය. ඒකම බිල වැඩිකිරීමටෙරහිව දැවන්ත සටක් ක්‍රාත්ම කරනවා කියලා තේට සහයදලා එකතුවෙන් කල ුන් ජනතාවගේ නිල්ලවා විදුලි කපාදදු ැනස්සේකන්ට නිවසියන්ගින් ගුටේමට සතුුව රත ම දිට ඒට ැදිහත් ොවවා කියලා තුවධානය කන. පහුගේ කාල කිව ගේ රජයාලල් මහත්මලාට මතකයි කප්පාදු කරන්න යන ඒ වර්නය කරනවා කියලා ඔව පැදිලිකවා ගාසුනන් වන්න කටයතු කළ තේම විශේෂෙන්ම ඔවන් පනිවිඩාත්නිිකුත් කරනවා ඒ ඒතාමත්ම වැදගත් කියලා අපිහිතනවා සකසුරුවම් ලෙස් විදු. පාවිච්චි කරන්න කියෙන ඉල්ලීම ජනතාවගෙන් සිදු කිරීම දැන් සමහර දේවල් තියෙනවා අපේ අතින් අපට පාලනය කරගන්නට නොහැකි සමහරේවත් තිබෙනවා අපේ අතින් පාලනය ගිලිහිච්ච දැන් කෙෙ හූ වේවා අපට මේ තත්ත්වයන්ට මුහුණ දීමේදී අපේ පැත්තෙන් කළ හැක්කේ කුමක්ද සහ අප ප්‍රවේ සම්බන්නේ කෙසේද සකසුරුවම පවත්වා ගන්නේ කෙසේද කියෙක පිළිබඳවත් සිතා බැලීම මේ මොහොතේ අත්තිශය වැදගත් කායක් කියලයි අපට නම් හිතෙත්න්නේ අපි එළඟ අවදහනය යොමු කරන්න දිවයින පුවත් පත මේ ලයිට් කැපිල්ල ගැන කතා කරනකොටම හිතාගන්න බැරි තැක රන්ට එක කැපිලා ඉතින් ඒ ගැන දිවවිනාද වාර්තා කරල තියෙනවා අනිවාර්මය පුවතක් වන නිසා අගමතිකාර්යාලි විදුලිය කපයි. බිල ලක්ෂ හයක් ච නිසඒ කපනදැමක්කි ලයිකයන් නිමල් පර පිහිල බෙනන අගමැති කාර්යාලේ. දැන් මේ වගේ කාර්යාලවලබිල් තනියම කවරත්ගෙ වනබිල් වෙන්නන්නේ නෑ එකකත් රාජයේ මුදල් වලීම තමයි ගෙවෙන්න මේ කාර්යාල අඩාස්තුකිරීම සොහහා වාර්ෂක වෙන් කරනයන්නේ මුදල් වලින් තමයි කටයුතු සිද වන යයි ගෙදරඒ කටයුතු කරදේ ගෙදර ග්‍රහමෝලිකයා හමටත්තන් ෙදර හරි හම් කරලම තමයි කටයුතු කරන්න ඕොනේ පත්රට නාවට ගොඩාක් ගෙල් වල ගොඩාක් තැන්වල පහ කා මුලල් විදලි පප ද කිරම්ස. හ සිද්ද වෙලා තිොවා කියන නම් කියන්නට ඕනේ. අප ඒ සමගම අවධහනය ොමු කරනවා මෙ මේ පුවත වෙතක් දිවයින පුවත් පතට යොමු ඇද්ද ප්‍රදහන සිරස්තලිලෙසය හමුවන්නේ ජනකගේ කාර්යාලයට සීල් තබයි. රාජ්‍ය විරෝධී දේ සිදුවන බට චෝදනා. ඒ වාර්තාාව මෙ මෙම සහන් කරතින හ රුපිතා කොමස්මේ සභා තිචාන කරත්නෑක මතාාවගේ නිල්ල කාරයාලිය කොල්ලුපිටි පොලසි මගින් මිෙස මුදරා බා ඇති බව. අපි බලමු වැඩදුර වාර්තාවේ මනවාද සඳහන් වෙන්නේ කියලා. ඒ හ පැතිකම හේ ොදයි කලත්න පස කියයන්නම් මහජ නුපවිතා කොමස්ස මේ සහපතිවරයාගේ නිලකාර්යාලය තුළ රජය පහසතාවට පත්වන රාජ්‍ය විරෝදී දැස්සිදුවන බට කොල්ලු පිටිය පොලිසිය මගින් කොටුව අධිකරණයට කර ලද දැනුන්දීමට අනුව තමයි කාර්යාලටම මෙේ සීල් තැබීමට නියෝග කරලා තියන්නේෙ කොල්ලුපිටිය මර්ච් තවහි පිටිම කාරයාලය සිල් තැබීමෙන් පසු ඊට ආරක්ෂාව ලබාදීමටද පොලිසිය කටයුතු කරලා තියවා කියලා සඳහන් වෙනවා ඒ සමගම වහපපුයකක් ොයි කියලා . ේ ඩං වෙලආතිබිච්චි කරණාවට අපි අව දහනය යොම්ඹ කරන්නට ඕනේ මහජරුම්භකිතා කොමිස මේේ ස භාපති ජනකරත්නනායක ස්ට්‍රේලිය ේසිට කියයි අපි මේහ සබඳධ පත්වාර්තාාව දැබල यह සාංක්ඡාව ඇතිවෙන වෙලාවේ ජනතිපති කාරයාල දී ප්‍රකාශ ති මගේ ෆිස්ක ීල් කර න කියලා ය කිව වගේ මද උසාාවී නග නියෝ දරු අධි කර විසින් සා විනිය ග දිීල නවා ත මගේ සි ම රද යක්ක් ම රජ නි රක් ස්වාතින කමසම සभाාපතිවරක් මගේ ऑෆිස්ටගේ තියෙන හමතයක්ම රජයට අඇයි හැයි මගේ ේස පුුව ම ර ම රජ ස ප ස සි මගේ ල න ම ට ්‍ර ද .. ම තුමන්ට තව බහෝදට මුහුණ දෙන්න සිද්ධ වෙන පාටක්ටමයි පෙන්නට තිබෙන්නේ අපී ලංකාදී පවත් පාතාවද හඩ යොමු කරපු චීනේ සහයතාම නෑ ලංකාවට අIMF නය කල්යාවි හින්දු ස්තාාන් ටයිම් සුපටා දක්කොමින් අද වාර්තාවක් අපට දකිල්න්නට පුළුවන් පිඳවි වැඩිදුර විස්තර බල්දී විශෂයෙන් මේ හිදුස්කන්ට් ටයිම්ස් පුවත් පත කාරණ කිහිපයක්වාර්තා කරනවා එක නවදහනයොමු කරනවා. එය අත් කියවා වැැඩීම වැදගත්වනවා. ලබන මස පවැත්තෙන විදායකමට රැස්සීමේද ජා්‍යන්තර මූල්ල අර මුදලේ න අය මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය ලබාගැනීමේ බලාපොරොත්තුව කඩවීමට ඉඩ ඇති බවද හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පෙන්වාදී ලතියෙනවා. ඔොන් මෙන්නම මෙහෙම කාරණ කකිපයක් කියනවා. නය අත්ිටුවීම ප්‍රතිව ගත රීම සම්න්. පැරි සමමාජයේ සහ ජාතන්තර මූල්ල්‍ය අරමමුදලේ නය තිරසර භවය පිළිබඳ විශ්ලේෂය පද නම්බ චීනය තවමත් සහ දක්වා නොමති බවත් චීන ක්සිම් බැක්කුව ලබාදීති වවෙන්නේ අවුරදු දෙක නයහත්තිටුවක් පමක් බත් හිදුස් න් යිම් ත් පත වාර්තා කල යන ලු. ොල ොට ෙ අනුවක් න දලක් අවරදු හතර කාලයක්තු වල වාරි ටක පේක්ෂ කන බවත් පත්තර කියනවා ජාතන්තර මුල්ල අරමුදලේ නෑ තිරස භව පිඳද විශලේෂනය ප නම් නයි මුදල් ලා ගැනිීම දහ ද වට සහයි. ඇති නමුත් ීනය නෑ ප්‍රතිව ක කිරම සහ ල් සිම සබදධය. වම වෙනස් අදහසක සිට්නවා කියෙල තමයි මේ හිදුසන් පුවත් පත කියන්නේ. හිළඟට ඔවන් මෙහෙමත් කියනවා. පසුගේ අවුරුදු සියක කාලය තුළ ශ්‍රී ලංකා දේශපාල නක්ෂයන්ගේ ප්‍රියතම දේශපාලන නව තැන චීනය බවත්. එන්දිියාව ත්‍රිකුණාමල වරය සංවර්ධනය කිරීම සබන්ධය ඉදිරිපත් කළ යෝජනාවට තවමත් ශ්‍රී ලංකාව පිළිතුරක් ලබාදී නොමැ බව ඔවන් මක්කරදෙනවා ආර්ිකර්ුද පිඩාවි මි ස්්‍රී ංකාවට අමරිකාන්ඩොල කොටි හරසියකට ආසන්න සහයයක් එන්ද. මේ වන තෙක් දීලා තියෙනවා කියලත් හිදුස්සාන්ටයිම්ස් පුවත් පත අපට මතක්කරදීමක් කරලා තියෙනවා. මොකක්දවේ මතක්කරදීම ලින් ගෙනෙන පනිවඩේ කෙනෙක පැත්තිට අපි දන්නවා චීනය සහ ඉන්දියාවතර තිබෙන ගැටලුකාරිතත්වේ සවුන් මේ තක් කරදින ඇයි කියන එක පිළිබඳවත් අපි නායකෝ පාලකෝ මතකයට ගන්නවා නම් ඉදිරියට වඩා හොඳවෙේ අපි කාටකාටත් වෙලා පල්ලින් නමවරක් එක නමයයි දෙක දහයයි අටයි! අපි හෙතත් එෙම ලස තේකක් පොළහත් එක්කම ලජ ස්වාමාවික බිත්තර ප්‍රතිීන අඩංගු සංසක්න් smooth ශම්පූ! මේ අපි අවසා වශය ඉදිරිපත් කළ වාර්ාව තිබේ රටට. නය ලබා ගැනී වෙමන තමල්්‍ය සහයක් ලබා ගැඩීම පිළිබඳද. අපි රට ගැන වගේම ජනතා පැත්තිං හිතුවත් එහෙම ජනතාවගින් බහුත්තරේකට සිද්ධවෙලා යෙන දැන් කන්න බොන ටිකත් අයයටටා රංකන්න බොන්න. අද වාර්තාාවක්තියනව ලංකාරදී පුවත් පතේ නයපොලී ගෙවා ගන්න බැරිව. ගැමි කතුන් ඇතුළු එක සියවිසක් දිවි නහගෙන කියලා. ප්‍රකාශය නිකුත් කරතිවෙන්නේ ගාමිණ වේ බොඩ මන්ත්‍රීවරයා ඒ නිසා මේක ඔ දේශපාල් නක්ෂයක වන් නිසාපී. ඉතාම සීරුවට සිතා බලා විමසා දැනගයා ගතයුතු කාරණාවක් කියනකත් අපි මුලින්ම කියන්න ඕනේ නමුත් ඔහු මෙන්න කාරණකීපයක් අවධහරණය කරනවා. දෙදා විසේක වර්ෂය වනට සියට දොලහක දුප්පතුන් සංක්‍යාව. දෙදා විසි දෙක වර්ශය වනවිට ට විසි හයක් දක්වා වර්ධනය වෙලා තියනවා කියලා. ඊලඟට මේ අවස්ථාවක් කරගත්තු බොහෝක් ෂුද්‍රමුල්ල අයතන ර්ක වශය ගොඩේ . යක්ක්ලෙස චුද්‍රරමුල්ල නයව්‍යයා පෘති හතු පිපෙන්වාසේ හඳුවල දිල තියවා කියලත් මන්ත්‍රීවරයා කියනවා ග්‍රාමිය ප්‍රදේශවල ක්‍රාත්ම වන සහරම වගේ සබාගම් සට හැත්තෑවක පමණ. ඉතා අධික වාර්ික පොලයක්ක් අයකරනවා කියලත් මන්ත්‍රීවරයක් පෙන්නොල දෙනකනෙ අයතනෙක් චුද්‍රමමුල්ලෙ වුණනාට පොලියක් චුද්‍ර නෑ කියනකයි මේ කියන්නේ. ඊහත සඳහන් කළ සියදිවිහානි කර ගැනීම්බලට අමතරව වාර්තා නොවනේ වැනි මරනණ මීටත් වඩා වැඩිවෙන්න පුළුවන් කෙලත්තු අනතුරු අඟවනවා. හොමුණත් මේ මුූල්්‍ය නෑයවල හිරවයි සිටින විශෂෙන් ග්‍රමීිය ප්‍රදශව ජනතාව සබන්දධයෙන්. සියම්මහ ට පි වෙලක් නොපමාව ක්‍රාත්ම කර ලෙස රජයන් සහසුනක මහ බැංකුවෙන් ඉල්ලනවා කියලායි ඔහු කියන්නේ අවසාන ඉල්ලි මත් වටිනාය එකක්විදිටයි අපප දකින්නේ අපත් මාධ්‍යවිදියට මේ අයතනවලින් විශේෂ ඉල්ලලා සිටන කාරනාවති ජනතාවගේ වෙලා ජනදුක පීඩනය පාවිච්චි කරලා ඇයි තවදුරට තලාපෙලෙන තැනට පත් නොකර හැකිතාක් මේ වෙලාවේ සහය ලබාදීම ඉතාමත්ම වැදගතන සහන තමයි ජනතාව දැඩල් ලෙසම අපේක්ෂා කරන්නේ. අප ඊලග වාර්තාවට යොමුම ඒක්ම. නතාව විද්‍යයට අපි මොනතර මාසේරුතා තිබුණත් අපි හොයාගන්න මාර්ගය අපි උදව්වට ගන්නා මාර්ගය පිළිබඳව සොයා බලා ඒවෙත යොමුුවීමත් ඉතාම වැදගත් කෙන කවදහරය කරනවා. අපි ලංකාදීප පුවත්පතේ වාර්තාවකටයි යොමුණේ ඉළඟට අපි එම පුවත් පතේම තවත් සටහනකට යමු දැන්ම කතා කරන්න නේ චන්ද ගැනයි. චන්දය අවිනිශ්‍යතයි. මැති සබේ වහහා කැඳවන්න. පක්ෂ මන්ත්‍රවරු හතරක් අගමැති කතානායකගින් ඉල්ලයි කියලා අද පුවත් වාර්තා තුළ අපට දකින්නට ලැබෙනවා. මේ කියන කණ්ඩායම විශිෂෙන්ම මේ. ආණ්ඩුවේ ඉඳලා පසුව විපක්ෂයට ගිය කණ්ඩාෑම කෙනකත් කියන්න න හෙලිකප්ටරට නැගල ඉන්න කණ්ඩායම දැන් මේ වෙනකොට. ඔවුන් මතු කරලා පෙන්වනවා කාරණ කියපයක් ඡන්දය පැවැත්වීම අවිිනිශ්‍යත ඇති පරිසරයක මහචන නියෝජතයන් ලෙස වගේ මිටු කළ යුතු හයින් පාර්ලිමේන්තුව හාම කැඳවන්න කියලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමිේතු සස්නිල ධහරයගෙන් පත් පත කළ විම සුමකදී ප්‍රකාශ කරලා තියෙනවා පාර්ලිමේතුව ලබන අංගහරුවාදා රැවීමට නියමත හෙන් කාර්ලිමේන්තුව අද හට රැස්වීමට අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් අවධාරණය කරලා තියෙනවා. ඉළඟට මේ සටහනත් එක්කම අපි යොමුමු මවබිම පුවත් පතට මෙ දවස්සල චන්දෙට මොකද වෙන්න කියන එක කාගත්ත අවධහනය දිනා ගන්නා කාරණයක්. එයනුව චන්දපත්‍රිකා මුද්‍රණය පිළිබඳවහෙම සැහැන කතා බහට ලක්වෙලා තියන්නේෙ මවබිම වාර්තාාව තියෙනවා චන්ද කාට් පත් මුදරණය ප්‍රමාධ වන්න කතාවක් මුද්‍රනාලයා ධිපතිනියහලින්කිව වෙන හ. Quan හ वा සටහ ස ැ ச त्रका ட்ட वि नොහැ कि ता्याයක් නද कोහමට තිෙන් ඒ පිබ හම . ෑ න්ද සලකලු කිරීම දිනමනස්කිරීමට දුව බව ඇතිවන්න කොමසමේ ස හපති මල්ජිපුංචේ මහත මවට පැවසවා කියලා තියෙනවා. මේ අන්දමින් ප්‍රමාධවීම සමස්ත චන්දයටට බලපාන බවත්. මුද්‍රණ දෙපාර්තමේන්තු ෑනුම් භහරදි අවස්ථාවේ මුද්‍රනාලය අධිපතිතුමේ මේ අන්දමට ප්‍රමාධ වන කතා කිවේ නැහැ කියලලා. සහපවරයා කිය වා. යම් හකින් පලාාත්පාලන චන්දය නිම නියමත දිනේ පැවැවීමට නොහැකි වාතාාවරණයක් ඇතිවෝත්. ඒ පිළි මද අධිකරණයට වාර්තාකර තීරණයක් ගනු ලබන බවද හතම පැවසේ රාජ මුද්‍රනාණ ආක්ෂක කටයුත් සහ ප්‍රමාාව ති නි හරින් ලබාද ලෙස පොලස්පතිවරයා දැනුවත් කර ඇති බව සඳහන් කළ සභාපතිවරයා කලින් පැවති මැතිවරණ වලද මැතිවරන රාජකාරරිවලට සභාගගේ වූ පොලිසිල්ල හරින් සඳහගේ වියතු මුදල් ගේවල අවසන් කියල සදහන්න කොමි පැත් . ද කරගත් වෙලා වෙත් එතුමකි වේ කොමිසම ඕනේ චන්ද කල්දාගන්න නෙමේ නියමිත කාලයට බැතිබරන පැවැත්වීමයි අපට අවශ්‍ය වන්නේ කියලතමයි ඔහු සඳහන් කරන්නේ අපි දිවයින පුවත් පතට මෙ අතරේ අවදහනය ඉයොමු කරනවා මෙ තැපැල් චන්දය හා සම්බන්ධ කාරණාපට දකින්නට ලබ නිසා විශේෂන් දැන් කලින් වාර්තාව මුද්‍රනාලය සම්බන්ධවීමත්ක් දිවයින වාර්තාව. තැපැල් චන්දය තියනවාද අවසන්තීරණය අද හෝහිට මුදරනාලෙන් තවබ උත්තරයක් නෑ කියලත් මේ වාර්තාාවම රනිල් ධර්මසන සටහන්කොට තිබෙනවා. අපි වැඩිදුර විස්තරයේ බලමු මොකක්ද මේ ගැන කියන්න කියලා කොහම . න්දප පත්‍රිකා තැත් චන්ද පත්‍රිකා ලැබුණත් නැතත් චන්ද විමසීමම පිඳ නිල ප්‍රකාශයක් අද හෙටම කරන්න කොමිසම සූදා නම්බන බවත් වාර්තාාවනවා කියල වැඩදුන වාර්තාාවේ තියවා නියමට දිට පැල් චන්ද පැවැත්තිීමට නම් රජච මුදරනාාය විසින් හට දනියවන විට හෝ අවසන් චන්ද පත්‍රිකා තුග මැතිවරන කොමිසම වෙත ලබාදිය යුතුවති වෙනවා. අපි මේ පුවතත් එක්කම පුවත් වාර්තාාවට යොබය වූ. මාර්තු නාවයි නිදා පළාත්පාල අයතන චන් විමසීමට අදාළව ටැපල් චන්තපත්‍රිකා නිෙකුත් කළ ඒතු අතිබුණත් මුදල් ප්‍රතිපාදන නලැබයා මහමුවේ මුදුරුණ කටයුතු අත්හිටවීම් හේතුවෙන්, ඒ දිනට අදාලව චන්ප්‍රිකාේද හැරිම සිදු කරණේෙන. පසුබිමක් තුළල අද දින මැතිවරන කොමසමහා මුොදල්ලා මාත්‍යශ නිල ධරි අතරසාකච්ඡවක් පැත්තු බවට ර්තා පලවෝද ඒ පිබඳ මැතිරණ කොමිසමේ සභාපති නතිඥ නිමල්පුං්චිවා මහතාගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ එවැ නිසා කච්ඡාවක් අද දින සිදු නොකරනු බවයි. මෙවන් ටත්යක් හමුවේ මැතිරණේ පැත්තියුතු බවට සඳහන් කරමින් ජාතික ජනබලවේ අද මාන ෙහිමක කොමිසමට පැමිල්ක් ෙදිරිපත් ක න හිම්ිං කොමිෂන් බාවට පැමිණිල්ලක් යොමුකරේ විශේෂෙන්ම දැනට ප්‍රකාශයට පත්කරපු පලාත්පාලන මැතිවරණයක් තිබෙනවා එම පලාාත්පාලන මැතිවරණය නවත්වන්න කැබිනෙට් මණ්ඩලෙන් තීරණයක් කරන්ති නෝ ඒ කැබිනට් මණඩලේ ක්කරෝති තීරණයක් අරන්තියෙන්නේ ඒවගේම ඒ තීරණය මත පදනම්ම පරාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු කටයුතු කරමින් සිටිනවා ඒ ව්‍රියාව හේතුවෙන් අද තැපැල් චන්දය යම් කිසි ප්‍රමාධයක් සිද්ධ වෙලා ීර.හැ මේ කුමන්තනය කැවිිනත් මණ්ඩලය මේ රාජ්‍ය නිලධාරයෙන් කීප දෙනත් එකතුවෙලා ගත්තු තීරණයක් බව වංකසායෝගේ ක්‍රියාවක් බව පට හඳ න යි ප්‍රමසි පත් පාන ර ි ම ප න නීති අතය පත්වන ජනමත අතේ පත්න ඇයනුත් මුදල් ෙන්ගල න න්තෙ ට වඩ මොක්ත් ශේෂ්‍යාධ කන ලඟද ෙල න න චන්ද කරගන්න ද වරද කියලා ඉට වඩ මොකක් දතකොට රටක් කරන්නකොම. අන්දර් විශ් වි්‍යාලයේ ශිෂ බල ඳලේ ැදවා තිබ මාධ දිසාක්ක චාවකද. මැතිරනේ පිබද දහස් ප. පලකයෝ හැම වෙලාගුම් කරේ තමන්ට වාසි බිම නිර්මාණය කරගෙන දල් පොම්පරල සුබසාදට සල්ලක් දේ ර ම ැතිවන පහගගේ ලද ැතිවරන ය ල ල අන්ුුව වා ිය ගත්තරද මසි මගගේ වෂ ාව පවැත්වියතු මැතිවරන්නේ කල්දීමත් ව දීන සපියක අපි ලිකල් හතව මතිවරන්නේ කල්දමීමට ාව අන්ඩුව සැසුම විද තුරම් පොදල ගහන ගේමික තක්කඩි වැඩේ අපි හලාදක් න . මෙත ප . යතු වට බල කරන විරේදු තවක් අද රාජකිරී පිහිටි ැතිරණ කොමිසම ඉදිරිපිට දී පවැත්වුණ ජනතා පරමාධි පත්වය මේ කොමිසන් සභාව විසින් ස්ට කරන්ඩ ඕනි. අද වෙනකොට කොමිසන් සබාව දන්න නැහැ මේ චන්දේ තියවාද නැද කියෙනෙක් උදයටට එකක් කියෙන දවල්ට තවයි එකක් කියෙන. පලත්පාලන චන්දේ කල්ලයා මේ සූදානමක් පිබඳ සඳහන් කරමින් අන්රාධපුර රජාංගනයේ ප්‍රේශීද විරෝධයක්ක් සිදු කරන. හමග ජනබලවගේ පාලමිී බන්වීති සත්්‍යනයක හතා අද මල්වතු අස්කරි මහනාහිමියන් බැහැද රටේ වත්මන්තත්වය පැහැදිලි කළ මැතිලට කෝස කර ප්‍රා හ. ප තිී පැවති හ ශ ව දමක බ කිය ලෙන් । මෙ ැතිර රාජ්‍ය පරිපල නාම ංශ ලක නල් බන්ඩාර හපුහින්න මහතා විසින් දිිස් ්‍රක් ලේම්පපුරු වෙද කුත් කරතිබූ චකලේක බල රහිත කර ලෙසඉල්ලා හිටපු පාර්මේතුමන්ත්‍රී ජිබ රහන් හ ොුණු කරතිබූ ීට් පෙත්සම මාර්තුමස සි තුන් වනිදා ැදවීමට ස්්‍රෂ්ාධීරනය දිනනියම කරතිබෙනවා. ඒ එම පෙත්සම ක්‍රිපුත් කල වනිසුමඩුල කමුවේ අද කැවූ අවස්සාාවේද. චන්දය වනුසම වඩා දැනන පසුමිමක ස්වන්වාහිනය හිටපු මැතිරන කොම සාරිස් මහිද දේශප්‍රිය හතා සමගින් කළ සංවාධයකද එතුමහ පල කලේ. මේ අවස්ථාව අපි පල්න කරම ඔබතුමා තමයි මතිවන්න කොමසමේ සභාපති දුරේ හොබන්න කියලා ගන්න ක්‍රියාමාර්ගමකද ඒ සභාපතිය යට ගන්න ක්‍රියාමාර්ගය මන් තීරණය කරන්නන මං තන්ට ඒ උුරුවට නැක්ගොත්නේ වතුරට බෑහල ම නැල ඉන්න කියලා ම වතුරේ එලිය ඉන්නගෙනෙ උඩ ඉන්නඉන්ද එක කියන්න අමාරුයි. නමුත් කැමිචන් සභාවේ සභාපතිවරයහෝ ඒ වගකිම භාර කෙනා නම් මේ වෙලා කරන්න පලවෙන්නේ තමයි. අපේ කමිෂන් සභාව න්න කණ්ඩායමයි දේශපාලන පක්සයි. අදාලා ආමච්චක සේවා තිෙන ඇත්තෙක්ක ෂණක සාකච්ඡා මාලාවක් කියලා. මොකද කරන්න පුළුවන් කියෙනෙක් ක්‍රින්න්ට බැලට් පේපස් ගාන්න නැත්තං. නියම දවස සන්ද විසිව තියන්න බෑ කියන එක පෑදිනි. මගේ අදහත තැපැත්්චන්ද ලකුණු කිරීම. පෙබරවාරිමාසේ අග අන්තිමදවසේඋනත් සන්ද විසීම මාර්න මේ තියන්න පුළුවන් කියලා. මහිද දෙශප ප්‍රම හතා සමගින් සිදු කළ මෙම සම්පර්ණ වැඩසටහන නැරඹීම දදාහ ස්වර්ණ වහිනි ු නාලිකාවට පිවිසෙන්න්න. මිලඟ පුවත් වාර්තාව ඒ සාකච්ඡා වේමනතං හිටපු සභහපතතුමා ලබාදීපු ස්වන්නවාහිනිටමදීපූ විශේෂ සාකච්ඡාවේ දිගුවක් ලෙසත් අපට සලකන්නට පුළුවන්. දිවයින වාර්තා කරනවා. සල්ලි නෑ කියල චන්ද කල්දැම්මත් පුරද්ධට යනවා මහිදේශප්‍රිය. ඒෑම න්දයක් නීමමතිදනට නොතැබීම හෝ කල්දෙම මහහා පරාධයක් මෙව වරදක් යයි මැතිවන කොමිසම හිට පපු සභාපතිහා මාන්ින කොමිෂ් සභාවය සභාපති මහින්දේශපය හත පෙදා පවැවති මාධ්‍යහමොකදකිවයි කියෙලයි මල් ෝගඩම සහන මුලින්ම සටහන් තබන්නන්නේ ඊලඟට තවදුරටත් මෙහ මත් තියෙනවා. ඒහිදේ හිටපු සභාපතිවරයා මෙසේදකවේ කවුරු හරි කියනවා නම් ඇැතිවරණ කොමිසමේ ක්‍රිය මාර්ග වැරද කියෙලා මම ඒකට එකගවන්න නැහැ මැතිවරණ කොමිසම තම සීමාවතුල නිවැරදිව කටයතු කරනවා කියනකයි. මගේ මතය, චන්දපත්‍රකකා මුදරුවණ ටිකෙන්ටික අවසන් කෙරල්ල පෙබවාරි දහනවවෙනිද වෙනකොටත් අවසන් වුනොත්, මර්තු නවවැනි චන්දය තියන්න පුළුවන්. ද විමසීමට පෙර බිියන තුනක්වත් ලැබුණනත් චන්ද තියාගන්න පොවන්වේ ඒම ැතු ැතුවන කොිෂ ස හාව සිද්ධවේ පනතිේ විදිවිධානයටටදේ තිස් සට තුනවගන්ති අයටතේ යම් නිශ්ිත සලු කාලයකට චන්දය කල් යන්න. මැච්චක ගහන කනට තමයි කියන්න පුළන්කෝමද සෙල්ලන් කරන්න කියලා කලී නෞට් වෙලා ගේපු කෙනට කියන්න බෑ ඒ ෝලට එහම හන්න තිබ්බා! මෙහෙම ගහන්න තිබ්බ කියලා ඔහු. කිය ෙනවා අදහුගෙන් ප්‍රශ්න කරන නිසා හිටියය නං කොහොම වෙයිද ඒකාලයඔබමි පිළිබඳව මෙවැනි තත්වය හිදී කල බූතියන්තු තිරන කොම ද ප්‍රශ්නහම තුමන පිරත්ම වාගේ. ි ඉලඟ වාර්තාවට අවධහනය යොමු කරනවා දිවයින පුවත් පත ඇසුරෙන්ම චන්දෙට බාධා කරන නිල දහරින්ට උසාවියන්න සිදුවේවී ජාතික ජනබලවේ ප්‍රධන ලිකම් ිල්බින් සිිල්වා එ පබලදී කියයි. ජනපති මුක්තියෙන් රනිල් ගැලවුනත්. ඕහු කියන්නේ චන්දෙට බාධහ කරන ආයට නම් උසාවිියන්නට සිදු වේවි කියලා. දැනටමත් ඔවුන් ඒ පිළිබඳව නීතිමේ ක්‍රියාමාර්ගවලට එලබිලා තිබෙන බවත් අපි විශෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අප ඒ සමගම ඊළඟවාර්තාවට යොමුයමුූ ඒ ලංකාදීප පුවත් පත ඇසුරෙන් මාලිමාව වටේ ජනතාව එක්වීම ප්‍රභූදේශපාලනයට කනේ පහර. ත වැඩිදුර විස්තරාපි කියවා බලමු ආචාර නිර්මාල් රංජි දවසිර මහතා මනවාද මේ කියන්න කියලා.ඒහි තවදුරට දක්කනව අපසුගේ කාලය අරගලී නිරත වූ ජනතාව ඉල්ලා සිටියේ දේශපාලනය ක්‍රම වෙනසක් ඇතිකළ යතු බවයි. ජාතික ජනබලවේගේ ලෙස්සට බලට පත්ව හොත් අබිලාශීටු කරගත හැකි බව අප විශ්වාස කනවා කියලා චාරය නිර්මාල් රංජිත් දේවසිරි මහත්ම ප්‍රකාශ කරනවා. අදා අපට සංවර්ධනය කියන්නේ මායාවක්. ජනතාව රැවටීමට භාවිත කළ වචනයක් පමණයි. එත් එළඹෙන මැතිවරණයෙන් පසු නිෂ්පාධන ආර්ථකයක් සහිත සැබෑ සංවර්ධනයක් දැකිය හැකි යුගයක් ඇරඹෙනු ඇති බව ඔුගේ බලාපොරොත්තුව කියලයි ඔහ අදහස්ථක් පාතිබෙන්නේ මීළඟට අපිය පුටා ගන්නේ දිවයින පවත්වාර්තා වක් ශ්‍රී ලංකාව ලෝකේයට එකතු කරමින් කර ධන උත්පාදනය සජබ ආර්ථික දැක් මේ මූලික හරයයි. ආචාරය හර්ෂද සිල්වා. ි ක් ර නි ච ල් ම ප්‍රති පති ണ ම සප ම සලസ . ර්මා ආර්ථක ර ද ගැලපන පරිදි තවදුරටත් යාත්කාලි රමින් හි දර්ග ප්‍රකාශණයක් විදිහට නැවත එලි දැක්වීමක් කියලයි ආර්ථකතනය කරන්නේ ස්ුඩංකාව ගෝලිය නිෂ්පාදන ාල සමග සබන්ධ කමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදය කිරීමටත්. එම ධනය තුලින් සුඩංකාව ආර්ථක සමාජයේ සංස්කෘතික වශයෙන් ගොඩනගීමටත් සැලසුම් ගින් අපේක්ෂා කරනවා කියලා ආචර හරෂද සිල්වා තමන්ගේ සැලසුම් ප්‍රතිපත්ති පිළිබඳ පක්ෂ ප්‍රතිපාත්ති පිබඳ ඉදිරි පත් කරලලා තිබෙනවා. අප ඊලගට අවධනය යොම කරන්න. තවත් දේශපාලනික මතයක්කු වෙත මෙදිවයින පුවත්පතේ ඇතුල් පිට වාර්තාාවක්තුළින්. පොහොට්ටුවේ හයිිය පෙන්විය හැකි හොඳම අවස්ථාව පුංචිචන්දයයි සංජීවේදිරිමාන්. හ ල ම තු මන්ත්‍ර සංච දරි මන්න මහතාම හම කියනවා සුලක් පොදදුචාන පරමුණේ දේශපාලන හය පෙන්වීම සදාහඇති හොදම තැන පලාත්පාලන ෝාස මතිවරන ආකරතිය බව ඔහු ප්‍රකාශ කරමින් අනෙක් අයියට තියන ප්‍රබල අවාසියත් මේ ක්‍රමයමයි කියල තමයි. ඔහු සදහන් කරන්නේ පලාාපාල මැතිවරන්නේ කල්ගිය අවස්ථ ලංකායිති හස ඇත් සුනක් පොදුජාන පරමන පලාත්පාල මැතිවරන ේක්ෂාකරනවා ක කියලයි මන්ත්‍රවරයා කියන්නේ. ඒ සදහ ල්දම පි ද හොඳම දදාහරන්න. යහපාලන ආ්ඩුව පලාාත්පාලන මැතිවරණය වසරදිකහ මාරකින් කල් දැමීම කෙලත් ඔහු සඳහන් කරලා තියෙනවා. මේරික් ගමිනිචන අපේගේ වාර්තාවක් අපි කේවේ.ඒ සමගෙන්ම අපි විරාමකට යන් ඇස්සු. පිටු අතර මුල්ම පිටුව එමනම් බලමු එ පිටු අතර මුල්ම පිටුව නැවතවතාවක් ලංකාදීප පුවත් පතටයි යොබුවන්නේ සබරගමු සරසව වැසුහාම උපකුලපති කාමරය වට කරලා මුල්ිට වාර්තාවක් රැවුල් කොන්ඩ කපා නැතැයි නවක සිසුන්ට පහරදේලා. එහෙමත් මේ සිරස්තලේ සඳහන් වෙනවා එමුල් පේ නාලක චේ හි්්‍යයාරජි සහ රාස කල සම්පත්්‍රියනන්ඳගේ වාර්තාව. සබරකම විශවවි්‍යාලි සිසුන් පිරි අකතර පෙේදා රාත්‍රවයේ ඇති වූ ගැටුමක්කේතුවෙන් විශවවිද්‍යාලයේ ඒයේ තාවකාලික වස දෙමිමත් එක් සිස්සුන් උපකොලපතිවරාගේ කාර්යාලය පස්වරුවේ වටකරලා සාකච්ඡාවක් ඉල්ලුව කියල තමයි සඳහන් කරනිකට හොඳින් හෝ නරකින් සාකච්ඡාවක්කහුන් බලාපොරොතු. බවතමයි වාර්තාව කියවද අපට දැනෙන්නේ ඒකම ඉළඟට පලවෙන පවත්වාර්තාව ගෝටාභය මැලේසියායයි. ලංකාදීප පුවත් පතේ මේ පලවන සටහනත් එක්ක අපි දිවයින පුවත් පතතියොමුවන්නට හිතුවමොකද දිවයින පුවත් පතිත් මේ ගෝටාබ රාජ් පක්ෂහිට පුචනාධීපතිවර හා සම්බන්ධ පුවත්වාර්තාව තිබෙන නිසාහි වැඩිදුරතුරතුර වඩංග වන නිසා ගුවන් බහන්්ඩ පර්යන්තෙන්ම ගෝටාභය චීනය බලායයි න ට පිලගේ වාර්ත්තාව බලම වැඩ ර හ ය ක් හ හ ර රා පක් හත්ම න ල පටත් ම ේක්ෂ ල ර බල. න න්ත පල පටත් සැ ගන්ත ආරච මාර්ග කිය නවා ටනය ගන්තර පල පිටත් යම ස ගන්තට පල ගුවන් හන්ඩ පරයන්තේ හවිතකර ව තවදරට රච ර්ගවල කිය ලා වා හිට චාද පති යාට ේ පිත් යම සදහ කටනනාක ගන්තට පල තුළ විේෂ අමුත්තන්ගේ මැදීම නැත ්‍යIP එක හරහා මුදල්ගෙවා ලබාගත හැකි. සිල්කරු හෝ ගෝල්ඩ ර පහස්කම මදේ එඒමත් නැත්නම් සාමාන්‍ය ගවුවන් මගේ පරයන්තිය සේ පිටත් යාමට පහසකම් තිබනත්. ක ගන්තට පලි ගන් ණ්ඩ පර්යන්තයඔසි ඔහු පිටත්ව ගොස් ඇති බව තමයි පත්තර අදවාර්තා කරලා තියෙන්නේ. එනගට අපි අවධහන යොමු කරනවා තවත් කතා බහට ලක් විච්ච පුද්ගලය කා සම්බන්ධ වන පුවත්වාර්තාවක් දිවයිනෙන්ම. කීර්තුසාාව්‍යවිත්ලේ රටගමන් තහනම ගැන කබ්්‍රාල්ගෙන් ඉල්ලීමකුත් නෑ. <laughs> ි කා. ීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොුණු කරඇති පෞද්ගලික නඩුකරේ මුලික විරෝධතා සම්බන්ධය නියෝගේ ලබන හය වනදා නිකුත්කරීමට කොල බාතරයක බහහිස්ත්‍රාත් තියෙන්නේ ඉළංඟ සිංහ හතා ඒදින නියම කලා කියලා ඒ.ජ අබේ නායකගේ මේ පුවත්වාර්තාවට තවදුරටත් මුණ ගැසෙනවා. ඒ සමගම අප දිවයිනෙන්මමීළඟවාර්තාවට ගමන් කරනවා මේකත් විශෂයෙන් කතා බහට ලක්වෙච් කාරනාවක් සමාජ මාධ්‍ය තුළලත්ට දකින්නට ලැබුණ. Deීබ් ජගල්ංගීතය ගැන කතා කළ පරිසරවේදීන්ටර්ගේට වසයි. ජගත් කරුණ ඇහරාරච්ිගේ නහැරාරච්චිගේ වාර්තාව මේ ගැන අපට මෙකිය වදදීම එන්න මෙහෙම දකින්නට ලැබෙනවා. ආන්දෝල්නයකට ලක්වතිබෙන හබරණ ගල්ලෝය ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ඩීබ් ජangle musicන් ෆෙස්ටිවල් නැති ප්‍රසංගේ පැවැත්වීමේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුර ගැන සාකච්ඡා කිරීමට. ඒඒ වනසංරක්ෂණ දෙපාර්තමේන් තුට කිය පරිසර වේදීන්ට ඇතුල්වීමට ඊට නොදී පොලිසියෙන් බාධ කළ බව පරිසර යුක්තිකේන්ද්‍රයේ සහ වනසත් වහා ස්වභාව ආරක්ෂික සංගමය ප්‍රකාශ කරලා තියවා විච් සිදධාත් පත්තරය පළ කර තියවා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුට ඇතුව වනගේටු අගුල්දම වසාදමනල දවස්ථාවයි පායංගල ආනන්දසාගරේම ඇතුළු පිරිස විසින් කරුණු පැදිි කරදීම අනතුරු පොලිසිේ විසින් සීමමිත පිරිසකට විතරක් ඇතුළීමට ඉඩ සලස්වල තියෙනවා. පස්සේ පොලිස් රැකවල් මැද වනස රක්ෂ අධ්‍යක්ෂනල්වරයා හමුුවී මේ භයානක තත්ත්වය පිළිබඳව කණ්ඩායම පැහැදිලි කිරීමට ඇහුම් කන්දුන්නත් ඒ කරුණු පිළිබඳව ඔහුගෙන් මේ කැනේ පිළිබඳව ගන්නක් ක්‍රියාමාර්ග පිළිබඳව එතුන්ගෙන් ප්‍රකාශ නවූ බවතමයි මේ වාර්තාවේ අපට තවදුරටත් දකින්නට ලැබෙන්නේ. ඉළඟට අපි අවදහනය යොමු කරන්නේ මව්බිම පුවත් පත වෙත. අපේක්ෂාරෝහලට නොමිලේදුන් පිළිකා බෙහෙත් පිටටදී අල්ලස්කත් අෞෂධවේ ද යාාරිාන්. ගෙදරත් කෝටි දෙක බේත්තිබිලා. එකන ගෙරක් වෙන්න බෑක කෝටික බේතිබෙන න අවසද ගඩාවක් වෙන්නඩුවන ගෙදර. අපි මෞබිම පුවත්පත්ේ මේ ගැන වැඩිදුර වාර්තාවට අවධහනය යොමු කරමු. පැමණිලිරු සැකරුට ඇමතුමක් ලබාදීමේ නතුරුව අවශ්‍ය බෙත ඔහුලගේ ඇති බවත්. එම බෙත මාත්‍ර මිග්‍රෑම් හාරසියක් හැසියක් ලබා ගැනීමට නම් රුපියල් විසිද්ධ දහක මුදලක් තමාවෙත ලබාදනමෙන් සකරු පැමිල්ලිකරු දනුම්දීමේද, රෝහලෙන් නොමිලේ ලබාදන වෂධද මේ සැකරු විසින් මුදලට විකිනීමෙන් අල්ලස් ගැනීමට උත්සාහ කරන බවට තමන්ට හැඟුුණු නිසා තමන් විසින්ල්ලස් කොමසම් මෙත පමිල්ලිළ බට පමණිලිකරුගේම ප්‍රශයේ වැඩදුරටත් සඳහන් වෙන ක කියෙ අල්ස් කොමසම අධකරනයට ප්‍රශ කරල. තියවා මේ වගේ සිද්ධී තවවෙන්න පුළුවන් මේ මහොතෙත් වෙනවා ඇති. හැබැ ඒ පිළිබඳබ නිහන්ට පිළිවෙතා කඩු ගමනේ කිරීම නිසා ඒය තවදුරට ජතයට කටයුතු කරගෙනයනවා මෙවැනි පමණිකරුවන් නිසාමනත්තන් මේයාකාරෙන් අවධහන යමු කිරවීම නිසා දාලා ආයතන වල පුද්ගල අත්තංගොටගන්න එමට තවට නීති ක්‍රාත්ම කරන්න පුළුවන්ම ලැිල තියෙනවා. ක ෙත් ගදරත්යාගෙනට යන විදිට විදහස්කන එක ේතකට ඉල්ලා හිටියයනන් තව කුච්ෂණ ොහු හම්බ කල්ලතියෙන්ටත් ඇද්ද කෙසේ වෙතත්. මේ අහිංසක මිනිස්සුන්ගෙන් ඒවාගේ රටේ වෂ පිළිබඳව උපර පිළිබඳව බරපත ලාර්බ දෙයක් ඇතිව ඇති වෙලාව කිසිසේත් මනුෂ්‍යත්වයට ගැලපෙන කාරණන්නො වන ඒවාගේ මනුෂ්‍යත්වයට නිගාධන කාරණා බව අප මතක් කරන්නට මූනේ. ඉළඟ වාර්තාව වෙතත් අපි අවදහනය යොමු කරමු මේ සමගම. අපට දකින්නට ලැබෙනවා ඒත්‍ර තවත් විට යම් සමානත් යක්ක් තවරණ කාරණාවක් ම ඔඋබි මේේ ඩෙෙන්කු ඇන්ටිචන් එකට කලු කඩගානක් ගත් හෝමාගම පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක් දඩ පැනවීම පිළිබත්. මේ ගැනත් වැඩිදුර වාර්තාවේ සඳහන් වෙලා තිබෙන කාරණවෙත අප අවධානය යොමු කරන්න ඕනේ. මක මේ නියම ගමිනු ඔබා දැනගෙන සිටීමමත් ඇදගත්වන නිසා. ඩෙංගුරුදුර පරික්ෂාවක් සදාහ රුපියල් එක්දහස් දෙසිය පාලන මිලක් නියමව තිබියදී. ඒ නොසලකා හැර එම පරිීක්ෂාවක් සදාහ පැමිණිෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් දෙදස් පනහා බැගින් අයකරගෙන වංචාකිරීම සම්බන්ධයෙන් තමයි අදාල්ල පෞද්ගලික රෝහලට දඩ පමළුවන්නට කටයුතු කරලා තියෙන්නේ. මේක්‍රියාවත් තවත් ඇංගොලවෙන්න පුළුවන් ක්‍රියාවක්. එහම මැසිවිලි ජනතාවගතින එක යපිත් කියන්නේ. ඒහින්ද එවැනි තවත් සාා. තිේ ම්ේ පි ඳම තුොරතුරු දාල යතන පුදගලින් වෙත ලබාද මත්තෙක් ඒය පිමදම කටයුතු කරන්න පුළුවන් මති වවා ගස් කැම් සර කැම් හනතාගන්නටටයුතු කිරීම සැමගේ වගකේ මක් වන්නවා. අපි ලඟ වාර්තාාවට අතියොමුයමු පාස්පෝට් හදන්න අල්ලස්කත් ආගමන විගමන සේවිකාව ඇතුළු හතරක් රිිමාන්් හන්සිනා කරගේ වාර්තාව. මේ වාර්තාවෙත් තුළොත්ව තිබෙනවා විවිධ කාරණාවන්. ඒ අතුරින් අපි විශෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ වගේ ආයතනවල ඉන්න නිලදහරින් පිළිබඳයි ආයතන ප්‍රධාන නුත්. සේවක සේවිකාන් පිමද මීට වට අබධනින් නොන හොඳ. එහළලෙඳදල පහලටම මේ වගේ සිද්ධිවාර්තාාව නහින්ද. මාර්ගගත ක්‍රමයෝසේ කලින් දිනයක් වෙලාවක් වෙන් කර නොගෙන එක්දින සේවාය අත්තේ විදේස්කමන් බලපාත්‍රයක් සකස් කරදීම සහ. අල්ලස් ලෙ රපියල් විසිදධ දහක මුදල ඉල්ලා ලබාගත්යකෙන සිද්ධිය සම්බදධයෙන් අල්ලස් කොමසම විසින් අත්තනං ගොටගෙන අධිකනට දිරි පත් කරල ගමන විගමනති පාර්ත්මේන්තුවේ කාර්යාල කාර්ය සහයිකවරය ක හා ගොඩනගිලි සස්ථාවේ කාරයයාල කාරය සහයකරක ඇ. සකරවන් සසිව දෙනෙක් ලබන විසි්‍යත් වන දින දක්වා. රක්ෂිත බර්දධනා ගාරගත කර ලස ප්‍රධාන මයිස්ත්‍රත්්‍රසන් අවිස් මතායේ නියෝග කළ බවයි ඒවාර්තාවේ තවදුරටත් දකින්නට ලැබෙන. ජනතාවක් බොහෝම ලගින්ස් නමේපව කටයුතු කරඩ ජනතාව නිතරදවේලේ වැඩිදිනයි. අවශ්‍යතා සඳහා යනේන ආයතද කියක නම් අකට යුතුකම් ගැන අපි මේටිකට කිවවාද. අපි ඒකම මෙන්න මේ සටහනත් ඔබට ඉදිරිපත් කරන්න ඒ අතරට එක්කාසු කරන්නට කැමති. ලංකාදීපේ. ගම් පහහිට පු ජේ එමෝට වරෙන්තු. වාරණ ආනන්ද ඒ ජයකොඩි වාර්තාව ඒ සඳහන්ව තිබෙනවා, කාන්තාවකගේ පශ්්‍යාත් මාරණ පීක්ෂණ වාර්තාව අධිකරණයට එවා නැයි කියන ගම් පහහිට පවා අධිකරන ෛදල හරිවරයා වහම අත්තනංගුවට ගෙන අධිකරණ ිදිරි පත්කිරීමට නියම කළ අතනගල්ල මහිස්ත්‍රත් මංචල කරවරත්ම හතාඒ සදහ වරෙන්තුවක්ද ඒ නිකුත් කලා කියෙයි සඳහධි කරන්න. තමන්ගේ රාජකාරය නිසි පරදිටුකිරීමට රාජ්‍යවේවා පෞද්ගලික වෙවා ඕනෑම අයෙක් බැදී සිටිනවා. ෙි ගවදහනේ මවබිම පුවත් පත වෙ මවබිම පත්තරේ තියෙනවා ගොඩක වෙල ඩිපෝවේ බස් පනහෙන් විසි අටක් සේවයෙන් නිවත් කරලා. අලුත් වැඩියා කරන්නු නන්දුවක් නෑ සේවකෝ කියති. මෙල්ලිබද සිර පිල්ල දෙනියගේ වාර්තාව ගොඩකවෙල ඩිපෝේ බස්තියෙන්න්නේ පණහැන් විසියට අකකැනෙ බාගට බාගටත් වඩා සේවෙන් ඉවත්වෙලා නන්තියේ ඒ ඩිපෝෙන් සැලසට සේවය පිළි බඳව මතුකරන්නේ ප්‍රශ්යක් ගොඩක වෙල පමණක්නෙවේ බොහෝ ඩිපෝල බස්හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා ඩිපෝල පමණක්නවේ පෞද්ගිලිකාංශය සමහර බස්හිමියන්ට සිද්ධවෙලලා අතිවා තමන්ගේ බස් මහමග එමනත්තන් කොහරි තැනක නවත්තල තියල යන්න වෙේලාේ මොකද අතර කට ස්ට පිබද. පතල ප්‍රශ්නත්තියෙනවා එනිසා මේ බස් කර්මාන්තය. හම්බස්වෙන්නට නොදී රැකබලා ගැනීම උදෙසාත් අදාලා ආතනලමට තතින්දදු තිරණ ගන්නා පාර්ශවල වැඩි අධහනයමු කිරීමත් මෙවෙලලා වැදගත්. කොමුණත් දිිප පවත්වාගෙන අදී විශෂෙන් ලංඟඹ බස්සේවේ පවත්වාගෙන අදිී. ඒවා යතාතර්ටයට පත්කරගන්න එකන්න කොහෝ බස්රතේ ගොඩදාගන්න පුළුවන් ජමගේ ජනතාවට එ විශාල සේයක් සහනයක් සැලසන නැත්තම් පොල් පටවල අරගෙන යන්නයි වෙන්න තියෙන බස්ටිකදාලා. අපි ඊළඟ අවධහනය යොමු කරන්නේ. වබිම පුවත් පතේම පුවත්වාර්තාවක් වෙත උතුරු මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියදිහිවරයන්ට අවස්සරදිට යෝජනාවක් ගැන අදවාර්තාවක් තියෙනවා මේවන්‍යාව රස්සාධි චතුරුවන්ගේ ගමගේගේ පුවත් සටහඩක්ඒ සමගම අපි මෞබිම පුවත්පතේ දකිනවා ඒ ආසන්නේම තමවාර්තාවක් ඉන්දියානු සමාගම් දෙකකින් වෛද සැපියුම් ලබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාස්කම් පෙත්සබක් ගොුණු කිරීම පිබඳව. අපි මේේ ගැන විමසා බලමු වැඩදුර මොනවද සඳහන් වෙලා තියෙන්න්නේ කියලා අෞෂද පිළිබඳව නිරන්තරෙන් මේ කාලෙ කතාාවෙනවා ඒ වගේම ගෙන්වන අෞෂදවලට ෞෂධ ලංකාව තුළ ල්‍යාපාදිංචි කරපුවාද නැද්ද කියන එක පිළිබඳව විශෂයෙන් අවධානය යොමු වෙනවා මේ සියල්ල අතර ඒ අෞෂද වල ගුණනාත්මක භහවය පිළිබඳව ඉන්දියාවෙන් ගෙනපපු ඇත අවෂද වෙනත් රටවලට යවට පසේ ඒවා ඇතිවූ තත්වයන් නිසා බොහෝ දරුවන් එහම පීඩාවටතත්තිේ චවස්තාව න රටල. වාර්තාාවමත් එක් මේ ගැන කතා කරන්න බලා තියෙනවා ඉන්දයානු සමාගම් දෙකින් වද සැපියුම් ලබාගීමටෙරිව මූලිකයිතිවස්කම් පෙත් සම්ගෙන වන්නේ මෙ සියලු කරුණු අරම්භයයි. අපි ඉළඟට අවදහනය යුමු කරන්නේ තවත් වාර්තාවක් වෙත මේ ATM යන්ත්‍රකඩන පිරිසක් ගැඩ අපිට කියන්න සිද්දඋඩක් පුවත් කීපයක් වාර්තාවෙච්ච නිසා මවබිම කියනවා කුරුණෑගල ATMම් කොල්ලේ නායකයාල්ලයි. මිට කලනුත් ATMම් හතරක් කඩලා ඒති මඩිේ පපුුවත් වාර්තාවව පෞගේ දිනක ගම්පොල යේ ම්‍යන්ත්‍රය කඩපු හොරුනං අල්ලගන්න සබත් වන, ඒන් තවත් හොරකමක් පිළිමඳව ොරතුරු වාර්තා කරගන්නටත් හැකවුුණ. තල මේ අලි සබ්්‍රිමන්ත්‍රීවරයාගේ ගිනිියාවට බොකදුඩේ කියන කාරණාව පිළිබඳවොහොමුණත් මේ ATM මන්ත්‍රකඩන පුරුදු හොරුන්ගෙන් තවදුරටත් මේ අන්ත්‍රආරක්ෂ කරගැනීම සඳහා විශෂෙන්ම මහජනාව දැනුවත් කරමින් බැංකු පද්තිය කටයතු කරන අවස්ථාව ඒ අන්ත්‍රහා ගණු දෙනු කිරීමේදී ලබාදීලතියන උපදෙස්. ඔබත් මමත් අප සැවුම පිළිගැනීමත් එක පැත්තකින් සහයබන කාරණාවක්විදයට ම තකරද ලා ැංකවට යනකොට අපට දකිල්ල බ ේවල්තම ආරක්ෂ නි දය වෙලාට. ගැටුම් මඇතිකරගන්නවා හල්මටක ගලවල ඉල්ලට ජැකට් එක ගලවල විශසුම් ගලවල යන්න කියන ආරක්ෂාවතකා සෑම සියල දිනාගම වගේ සුළුකාරණාවලටත් ජනතාව සමහරවෙලාවට ගැටුම් මැතිකරගන්න අවස්ථා දැකල තියෙන නිසයි එහෙම කියන්න හිතුනේ. අපි අවසාන වශයෙන් උපුටතා ගන්ඩ සුදනම්මන පපුුවත්වාර්තාතරින් දිවයින පුවත් පතේ සිටින ඔවත්මත් බොම ඇලුම් කරන රංග ධරයකු පිළි බඳව සටහනක් වෙඇත. හදවිල මතපිපි අරවින්දය සනත්ගේ. ප්‍රශ්නාර්ථයක් එක් දිවයින පුවත් පතවාර්තා කරන්නේ අද දිවයින සිනමා කලා විශේෂාන්ගේ මේ පි බදව ලිපියක් අපට මුණ ගැසෙනවා හදවිල මත පිපියාරවින්ද සනත් ග ඇත්තම කතාවද කියලා. ඔහු කෘතියක් රචනා කලා හදවිල මත පිපිය අරවිදය කියන නමින් මේ ග්‍රන්ථය පදනම් කරගෙන සනත් ගුණැතිලක ප්‍රවීණ රංගන ශිල්පියා එක් කළපපු සාකච්ඡාාවේ ලිපිය තමයි අපට මේ කියවන්නට ලැබෙන්නේ ඒක සනදගේ ඇත්තම කතාවද කියල තමයි අහන්නේ ඇත්තම කතාවද කියල ඇත්තටම දැළගන්නඩුවන්නම් ඔබට කියව බලන්නට අප ආරාධනා කරබින් විරාමයට යනව විරාමීෙන් පස්සේ කවී කාටුවන් බලමු. පිටු අතර මුුල්ම පිටුව පත්තරී පිටු අතර මුල්ම පිටුව අ බලන්න කාටුන් මුලින්ම පන්කචරුබින්දගේ සරදම් කාටුඩිය විදුලි බිල්ල වැඩි කලා අF එක සතුටු ඇති. ඇතු ඇවිල් විදුලිබිල වැඩි කරා කියනකොට ජනතාවට ඉතින් කියැනති නෝකතම අයිF එකට දැන් සත්තුටු ඇතිනේ ඇමතිත් කිව්වා අIMF එක බලාපොරොත්තු වෙන දවල් එකින් එක ටිකෙන්ටික අපි කරනවා කියන එක. ඊලඟට අපි අවධහනයේ උමු කරනවා අද පුවත් පතේ අවන්ත ආටිකලගේ කාටනය වෙත බලන්න හොන්තට ඇවිල්ල බිත්තියේ ස්විච්චක දාහන්නේ. මනුසෙක්න නෙමේ දැන් ඇට සැකිල්ලක් කවට පත්වෙලා තියෙන්නේ මිනිස්සු කන්න බොන්හ හැටි හොදට පේනොම මේ කාටුර් එක බලනකොට කොහොමුණත් ස්විච්චක දැම්මම වෙන්නේ ලයිට්කොන් වෙන එක නෙමේ කරන්්ටක වදිනක මේ විදුලි ගාස්සු වැඩිකිරීම මත් එක්ක ප්‍රතිඵලය එලෙස කාටුන් එක. අපි ඊළඟට අවදහනියමු කරමූ තවත්. ඒ පන විඩේම අම්බිදිියකට දෙන කාටනයක් ඇති ඉඩි විරරත්නගේ මෞබිම පුවත් පති. න්න මනුස්්‍යයාගේ පිටේ නැගල ඉන්න අල් ලංවිම විදුලිය කැපීම නවතී කියලා පෙන්නනවා. ඉස්සරහට අනි පැත්තෙන් විදුලිබිලසයට හැටහය වැඩි කරලා දෙන ගමන්. ලංවිම ජනතා කරපිටට කඩා වැටින හැටි තමයි මේ පේන්න තියෙන්නේ. ඇදං ඉන්න රෙද්දත් ගලවල ගන්නවා විදුලි බිලසයට හැටහයයි කියලා ගහලම තියෙනවා. ඊලඟට කියන්න ඕනේ ඇදන් ඉන්නවා දැන්. මැහුන් දාපු වැරහැලි වෙච්චයවා තමයි. ඇඳන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ ජනතාවට කෝමුණත් මේටික කරන්නෙත් මෙම වැඩි කරන්නෙත් ජනතාවගේ යහපතර කියල තමයි ලංවිම ඇතුළු රජය හැමෝම කියන්නේ. ඉටපස් අපි දස හපුවලානගේ ස්වාරිස් බලපුූ. වාරිස් කාටුණනේ දැම්මේ වාරිස් කොහෙද ඉන්නේ කියලා බැලු අට පස්සේ. අපට හොදට පේනවා මේ ස්වාරිස් බෙල්ලතියන් ඉන්නවා. අරියට දංගඩීට බෙල්ලතියෙනවාගේ. සියයට හැට හාය බෙල්ල උඩට කඩවෙටන්නේ යන්න මොකද අනි පැත්තිෙන් රහැන ගිලිහිලායි තියෙන්නේ. බෙල්ලට කඩාාවටෙන්නේ ලයිට් බිල්ල වැඩවීම කියන සීයට හැටහයයි මල්ලත් පැත්තකට විසිවෙලා. මල්ලෙත් ඇතිදෙකුත් නැස්ුවාරිස්කගේ අපි ඊළඟට ලංකාදය ප පුවත් පතේ සුජී වගේ විගඩම කියවා බලමු. හිරකර විදුලි වෛරයෙන් අප හැමගගෙල පවසනවාදන් ඇසෙන විට පණී මල බැරිවිට ගෙවන්නට වැඩි වූ විදුලි බිල නොකපනවාද කිව මැන ඇමතියෝ බොල කියල තමයි වගඩම් සුජී වගේ ප්‍රශ්න කරන්නේ මේ ත් යි තු කwa ද ති වා ගේ හිना ටයි අප මේ om න්නේ විදදුලිබිල්ල වැඩිකිරීමේ වාසය ජනතාවට ළඟදීම දැනේවි. මනුසෙකේ මන මේ කියන්නේ ූරුයි මේ කතාව කියන්නේ ඌරඉන්න මොනොවගේ තැන්වලද කියන අපිහොට දන්නවා. ඌරු කන්නේම වැඩිපුර කැමති මොනවර්ද කියල අපිහොට දන්නවා. මේ විදුලිබිල වැඩිකිරීම කියන වැසිකිිය ළඟට ඇවිල්ලේ වැසිකිලියේ කඩන්න සූදානම් වෙන ගමන් තමයි. ඌර මේ කතාව කියන්නේ එතනිින් හට මොකද වෙන්න කියලා. යන්තයක් නෑ ඔබෝධට ධදන්ක. අපිිය ඉළඟට දස්ගේ කාටුනේ වෙත ොමුමයමු ලංකාදීප පුවත් පතේ ඇමති කංචනයි, සභහපති ජනකයි තරගෙන් මොකද සිද්ධෝනේ. කංචන කප් එක ගත්තා කප් එක අරගත් අවිතරක් නෙමෙයි කොකා පෙන්නනවා සභහපති ජනකට නිකම්බින්න නෑමති. ඇයිලඟට කොහොම වනත් තරගෙන් හැමදාම වගේ ඇම මන්ත්‍රීල දිනපු තරගේ ප්‍රතිඵලය මේ තරග අපට දකින්න ලැබුණ කියල තමයි කියන්න තියේඇති. හිට පස්සේ දවස්සේ පදහතර බලමු විදුර අභේනායකගේ. බදුබර දරණු බැරි මැසිවිලි තැන තැනය පුදුමෙකි තැපැල් චන්දෙත් මග ඇනගෙනය. විදුලිය බිලෙන් යළි මුල්ලු රට ගිනිගෙනය පොදු ජනතාව අන්තිමට මාසරණය. ජනතාවගේ දැන්තර්ථ විදුර ඒ විදිහට ලියනවා. ඉළඟට අපි බලන්නේ අනේද කියන්නේ තලන්ගේ කවි පෙල. තුන්ගුණයකින් වැඩි කරමින් විදුලි බිල නැතිබැරි එකගෙම හිරකර තබන ගෙල. ඔබාප දකින්නේ මැතිදුනිි විදුලි බල අන්තිමවතාවය මේ මැති සබය තුළ. ලොකු පනිවෙඩයක් කවේ නුනත් දෙන්නේ තලන්. ඉදුලී බලෑමති විදියටට ඔබවා අපි දකිින්තය අන්තිම වතාවට වෙන්න පුළුවන් පරිීශව මෙෙන්න්න ඇමතිතුමෝ කියලයි කියන්නේ. අපි ඟට තුම්මන්සල බලමුතිල්ලකගේ ගෙලමිරිකාවුණු පසුබඳ අරගන්ට බුරුතු පිටින් උගත්තු සැරසිතිියන්ට පොදුචනයාට වෙන්නේ දු කවිදවන්ට රටකෑඋන්ට හැක සැප්විදවිදට අපි ඊළඟ කාටුන එක බලන කලින් වෙලා බල ඔයි කොන ටියත් හැමෝම කන්නනම් ඉතින් මංචි චොකලට ක්‍රීම් බිස්කට නියම කොකෝ අවලින් මහදෙන මංච චොකලට් ක්‍රීම් බිස්කට හැම කටකම චොකලට්සිහබ සියටනුනමයක් විෂ්වීද සබක සටන් කරයි. දැඟ අපිී බලන සුදනම් වෙන අදපුුවත් පතේ ජනරානි කාටෝනය. නරානී කාටූනේ රානිිමොකද කියන්නේ මම හිතන්නේ ආණඩුව අහදන්න ඇති නැති පරතරේ නැති කරන්න. හොමදරණය හෙම කියන්නේ අධිපතුමා වගේ පේන බැලූ බැල්මට මෙහෙම ගියෝොත් නැතිවුන් නැත්තටම නැතිවෙනවානේ ඒකයි රාණිට හිතලා තියෙන් ඔබතුමන්ල මේ හදන්නේ ඇත්ති නැති පරතරේ නැති කරලා දාන්න කියලා. තව විදිකින් ඉතින් කියන්නත් පුුවන් බදුපන්නවලා වැඩි පඩිගන්නා යට මුලින් කටයුතු කර ඊට පස්සේ විදුලි බිලිින් විශේෂයෙන් දුප්පතුන් අඩුවෙන් පාවිච්ච කරන අයට වැඩියෙන් බිල වැඩිකරා මේ තත්වය උඩ බැලස් කරාද කියත්. තන්න පුලුවන් කියන්න පුළුවන්. අපි ඊළඟට අද පුවත් පතේ ෆ්‍රයිඩේ බුලත් ප්‍රියන්ත කොඩිප්ලි කවිපිල බල. කවිපිලේ මූුණ දැක ගමන් පැහැදිලි කෙහෙලිය සෞඛ්‍ය ඇමතිතුමා කියන එක කොඩි පිලි මෙහෙමයි ලියන්නේ. නොමැතිව බේහෙත් ලෙඩ්ඩුන් දින ගණන් තැප ඒ මිනිසුන්ට දැන් නැතසැත්කමුත් කැප. උන් අසරණ වෙලා මේ ලෙස උනත් හප ඇමතිගේෙලෙඩට සිංග් පූරුවනි සැප. අපි නැවත කියවන්න වටින පේලි දෙකක් අන්තිම පේලි දෙක. උන් අසරණ වෙලා මේලෙස වඋනත් හප ඇමතිගේලෙඩට සිංගප්ෆූරුවනි සැප. හැබැයිතිං ඔය සැප කවදවෙන කන්ති බවිද කියලත් අර අසරණ ජනතාවටම යම් දවසකතීන්දු කරන්න පුළුවන්. එමන අපි සමුගන්වා යළිත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් පත්තරේ සම දවසාක්.